सुंदर नुवरेलिये नोटन ब्रिज नगरयट याबद विदुलीपुर गम्मानय उपन् बिम करगत् मलल क्रीडा इतिहासे वीरयकु 1973 जूली 30 वनदा सुगत तिलकरत्न नमिन मेलोव एलिय दुटुवा विदुलीपुर महाविद्यालयेन क्रीडावे मुलकुरु उगत ओहु 1993 दी मध्यम पलात क्रीडा तरंगावलियेन जातिक तलयट पिविसुना उपतिन्म उरुम वु जवसंपन्न सिरुर क्रीडावतुल वडात होंदिन भाविता कल सुगत तिलकरत्न डब्ल्यू विमलदासयन वसर 19क पुरा तबातिबु मीटर 400 श्रीलंका वार्ताव तत्पर 47.17 किन बिंद दममिन मलल क्रीडा लोके सिय नामय सलकुनु कला 1998 दी आसियानु मलल क्रीडा शूरतावलिये दी एम इसाव तत्पर 44.61 लेस नव उलेल वार्तावक तबमिन जात्यांतर अवधान्य दिनागत सुगत तिलकरत्न श्रीलंकाव वेनुवेन लोक कुसलान मलल क्रीडा उलेलक नियोजनय कल पलमुएन्ना लेसद क्रीडा इतिहासयट एक वुना 1996 दी अटलांटा ओलिंपिक उलेलत वसर 2000 दी सिडनी ओलिंपिक उलेलत नियोजनय कल ओहु दकुणु आसियानु तरंगावली 4 रन पदकम 6 श्रीलंका मलल क्रीडा इतिहासय हैडकरन्नट समत् वुना लोक सुपिरी मलल क्रीडा संचितये सामाजिकत्वयेन्द पिदुम लद सुगत तिलकरत्न 2003 वसरेदी दुलानी चतुरानी समग विवाह दिव्यट पिविसुने क्रीडा पिटियट आयुबवन कियमिन क्रीडाव तुलिन उगत बोहो दे अनागत परपुरट दायाद करन्नट वेहसवन विदुलीपुर विदुलिय नम्मू मे जवसंपन्न आदरणीयया अद सिय मतक भूमिकावे सोंदुरुतेन मेसे अवधिकरण वागाय विदुलिय केन अन्वर्थ नामेन हंदुन्नन पुद्गलया कौद ओहुगे नम सुगत तिलकरत्न मल्ल क्रीडा पिटियारहा विदुलियक् वगे वेगेन दिवगिय सुगत तिलकरत्न अद अपित् एक्क भूमिका वेडसटहनट संबंध वेनवा सुगत अपि ओब आदरेन सीएसएन मैदिरियट पिलिगन्नवा आयुबवन कियला आयुबवन कियन्नको सुगत दैन अपिट ओयागे लमा काले गैन नॉर्टन ब्रिज वलिन पटन गत्तु गमन लोकु गमनक् गिया ඒ ගමන යන්න කොහෙන්ද පටන් ගත්තේ දෙමෝපියංගෙන් පටන් ගමු අපි ඒ විස්තර ඇත්තටම මම විදුලිපුර ගමේ එතකොට මගේ අම්මයි මට සහෝදරයෝ 3 දෙනෙක් සහ සහෝදරියක් හිටියා මගේ තාත්තා පුංචි කාලෙදිම නැති වෙලා මට අවුරුදු 5ක් වෙද්දි මම පාසල් ගියේ විදුලිපුර මහාවිද්‍යාලයට ඒක නෝටන් බ්‍රිජ් වල නෝටන් බ්‍රිජ් මයි නෝටන් බ්‍රිජ් විදුලිපුර මහාවිද්‍යාලේ පාසලේ අධ්‍යාපනය ලැබන කාලය තුලදී තමයි මම ක්‍රීඩාවට යමු උනේ මම මුලින්ම සහභාගී වුණේ පාසලේ තිබුණ නිවාස අන්තර් මල්ල ක්‍රීඩා තරඟාවලියකට අතරෙහිදී මට තිබුණේ මේ සීනි බෝල ඇහිඳීමේ තරඟය මේ තමත් මතකයක එකට මට සහතික පතකුත් ලැබුණා මම හිතන්නේ ඒක තමයි මගේ ජීවිතයේ වැදගත්ම සහතිකයක් උනේ ඔව් ඔබගේ තියෙන වැඩසටහන අතර තියෙනවා සීනි බෝල ඇහිඳීමේ තරඟය කියලා ඒකට ලැබුණ සහතිකයක් මම දැකලා තියෙනවා ඔව් ඒක ගැන පොඩ්ඩක් කියන්න කොහොමද ඒක अतर मेहम तिबे अपट तिब्बे मीटर तिहा वगिदा सीन बोल पारसेल तिब्ब सीन बोल पारसेल अहिंदगी तम तिब्बे मम दूगन गेल अब मम इक पार अहिंदगी अनीपेतर दिव्य मम सीन बोल दिगारी इतकोट मे कौर हर मट की मे दिगारी हाप अनीपेतर आई दुअन गेल इट मेहम अत गुलिकर गई हाप अनीपेतर दिव्व इधला मन तुंगिनी आऊनी मैं तेने तेन तम मगे क्रीडा जीवित आरंभने पासलन काले दिगट मम क्रीडा संबंध नमूत्ते काले दंग अदवागे
විශේෂයෙන් පුහුණුවීම් කටයුතු සිද්ධ වුණේ නැහැ. කලාප තරගයක් හරි කොටස් තරගයක් හරි එහෙට තියෙනවා නම් අද වගේ තමයි අපි ඒක දැනගන්නෙත් ඒ වගේ තමයි සහභාගී වුණේ. නමුත් ඊට පසු කාලීනව 92 91 92 වගේ වර්ෂවලදී පාසලේ ශාරීරික අධ්‍යාපන ගුරුවරිය වෙලා හිටිය පද්මාවති මහත්මිය එතුමිය උදව් කරා. ඒත් එක්කම අපි පාසලේ උසස් පෙළ පන්තිල හිටපු සේනක ප්‍රේමවංශ කියලා අයියා කෙනෙක් හිටියා. එයා තමයි ගොඩක් වෙලාවට අපිට මේ ග්‍රවුන්ඩ් එකට එක් කරන් ගිහලා මොනවාරි දෙයක් කරමු කියලා ක්‍රීඩාවට කියන්නේ අපිට අත දීලා ඇදන් ගියේ එතනින් තමයි පටන් ගත්තේ. පිට්ටනියක් එහෙම තිබුණාද ශ්‍රී ලංකාවේ? නැහැ, ඇත්තරම නැහැ. පිට්ටනියක් කියන්නේ ඒක ඒකට පිට්ටනියක් කියන්නත් බෑ, සාමාන්‍ය පොඩි මිදුලක් වගේ. ඒකේ සම්පූර්ණ වටයක් ගත්තොත් එන්නේ මීටර 60ක් විතර. ඉතින් එතන තමයි අපි වෙනම කටයුතු කරේ. ඉන් පසුව කියන්නේ මට ඊට වඩා වැඩි පහසුකම් තියෙන ක්‍රීඩා පිටියක් සොයාගෙන ටිකක් ඈතට යන්න සිද්ධ වුණා. දැන් එතකොට මේ මල්ල ක්‍රීඩා විතරද ඉස්කෝලේදී කරේ නැත්නම් වෙන වෙන ක්‍රීඩාත්? කියන්නේ පාසල් යන කාලේදී නම් ගොඩක් වෙලාවට අනිත් හැම ක්‍රීඩාවකටම සම්බන්ධ වුණා. වොලිබෝල්, ක්‍රිකට් කියන්නේ ඒ වගේ ක්‍රීඩා විතර. ගොඩක් වෙලාවට වොලිබෝල් තමයි කරන්න පුළුවන් එකම ක්‍රීඩා, මොකද තියෙන ඉඩ පහසුකම්ත් එක්ක. මල්ල ක්‍රීඩානේ අනිත් සියලුම ඉසව් කරලා තියෙනවා. මැරතන්, එතකොට උස පැනීම, දුර පැනීම, යගුලියේ හැම එක ඉසවක්ම කරලා තියෙනවා පාසලේදී. නමුත් ඒ පාසල් විතරක් සීමා වුණ දේවල්. ඒවට සාතික ලැබිලා තියෙනවද? ඒවටත් සාතිකපත් තියෙනවා. දැන් පවුල ගැන පොඩ්ඩක් විස්තර ටිකක් කිව්වොත් එහෙම සහෝදර සහෝදරියෝ අයියලා 3 දෙනා අක්කා ඉන්නේ. ඒ කට්ටියත් ක්‍රීඩාවට පාසල යන කාලේ ක්‍රීඩාවට සම්බන්ධ වෙනවා. නමුත් දිගින් දිගටම ක්‍රීඩාව කරන්න නොහැකුණා ඒ කට්ටියට. කියන්නේ පවුලේ තිබුණු ආර්ථික පසුබිමත් එක්ක ගොඩක් වෙලාවට කියන්නේ ඒ වෙලින් ඈත් වෙන්න සිද්ධ වුණා. මොකද තාත්තගේ අභාවයෙන් පස්සේ ගොඩක් දුරට අපිට ආර්ථික ප්‍රශ්න මතුවෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ තාත්තා නැති වෙද්දී මමයි අක්කයි අයියලා එක අයියා කෙනෙකුයි තමයි ඉස්කෝලේ ගියේ. ඊට පස්සුව කියන්නේ ගැටලුත් එක්ක කොහොමද ඒ කියන්නේ ගොඩාවේ කොහොමද ඒ කියන්නේ තියෙන ගැටලු තාත්තා අවුරුදු 5 දී නැති වෙනවා. එතකොට කොහොමද අත්තට ඒ වෙද්දී ඊට පස්සේ අම්මා තමයි සම්පූර්ණ පවුලේ බර කරට ගන්නෙ. අම්මා ගොඩක් මහන්සි වෙනවා අපිව කියන්නේ අධ්‍යාපනයේ සහ අනිකුත් සීල කටයුතු අපිට ඉෂ්ට කරලා දෙන්න. ඒ අතරේ මගේ අනිත් කියන්නේ 3 වෙනියෙ ඉන්න එයා රැකියාවකට යන පාසල යන්නේ නැතුව නිහල් ජයදේ අයියා. එයා තමයි ඊට පස්සේ කියන්නේ පවුලේ බර සහ මගේ ක්‍රීඩා ජීවිතර අවශ්‍ය සීලු දේ දෙන්න උත්සාහ කරන්නේ අයියා. එතනින්නම් තමයි කියන්නේ එයා තමයි පවුලේ බර කරටගෙන එතන ඉස්සලාම් වැඩ කරන්නේ. අක්කා එහෙම දැන් මොනවද කරන්නේ? අක්කා විවාහකයි. කියන්නේ දැන් ඔක්කොමලා විවාහකයිලා විවාහයිලා ඉන්නේ. දරුවෝ ඉන්නවා හැමෝම. ඒගොල්ලෝ ඉන්නේ නෝටන් බ්‍රිජ් මැද නැත්නම්? අක්කා ඉන්නේ නෝටන් බ්‍රිජ් වල අම්මත් එක්ක. දෙවෙනි අයියා ඉන්නේ කිනිගත්තේනේ. අනිත් 3 වෙනි අයියා කොට්ටාවේ ඉන්නේ. මගේ ලොකු අයියා මේ ජනවාරි මාසේ නැති වුණා. කියන්නේ මම කොළඹට ආපු දවස්වල කියන්නේ මට ගොඩක් වෙලාවට මේ කියන්නේ මම ලොකු අයියත් එක්ක තමයි කොළඹ ජීවත් වුනේ. මොකද අයියාගේ පුංචි කාමරයක් තියෙනවා. එතෙන් තමයි මම ගිහලා නතරලා ඉන්නේ. හැමදේම මම එතනින් තමයි මුල් කාලේ 93 94 95 වගේ වර්ෂවලදී ගොඩක් වෙලාවට කියන්නේ සම්පූර්ණ අයියා තමයි බලාගත්තේ කොළඹදී. රයිට්. දැන් ඒ විදිහට පටන් ගත්තු දුෂ්කර අමාරු ජීවිතයේ සුගත් ඔයා ලෝකය තරණය කරන ගමනකට මුල පුරනවා. කොහොමද ඒ පළවෙනි අඩිතාලම වැටෙන්නේ කොතනින්ද? අතරම හිතන්නේ ඒක සිද්ධ වෙන්නේ 1993 වර්ෂයේදී. 93 වසරේදී ලංකාවේ පැවැත්වෙනවා දකුණු ආසියාවේ තරගාවලියට තේරීම් තරගය. එහිදී මම තේරීම් තරගයට ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙලා මම පළවෙනි ස්ථානයේ දිනාගන්නේ අවුරුදු 19ක් පැරණි තිබ්බ ශ්‍රී ලංකා වාර්තාවකුත් කියන්නේ අලුත් කරගෙන තමයි මම පළවෙනි ස්ථානයේ දිනාගන්නේ. WM දාස මහත්මයාගේ වාර්තාව. ඉතින් එතනින් තමයි මගේ මේ ගමන ආරම්භ වෙන්නේ. ජාත්‍යන්තරයට යන ගමන සහ ජාතික වශයෙන් පළවෙනි ලංකාවේ තිබ්බ තේරීම් තරඟය කොළඹ තිබ්බේ. පළවෙනි දකුණු ආසියාතික තරඟය තිබ්බේ බංග්ලාදේශ වල. ඔබ ජාත්‍යන්තරය තරණය කරන ගමනට එන එන ඒ ටර්නින් පොයින්ට් එකේ ඉලක්කගතේ අවස්ථාව මොකද්ද? අතරම 91 වර්ෂයේදී මධ්‍යම පළාත් පාසල් තරඟාවලියේ එහිදී මම
මීටර් හැබැයි පස්සෙන් කලම මීටර් 100 ඉස්සරතම වලට තමයි සහභාගී වෙන්නේ මුලින්ම සම්බන්ධ වුණේ මීටර් 50 75 100 වගේ පුංචි කාලේ ඊට පස්සේ මීටර් 100 ඉස්සව වලට එහිදී මම මීටර් 100 ඉස්සව කියන අතර පෙර පුහුණුවීම් නැතුව එදා සහභාගී වුණ විදිහ කියන්නේ මගේ කාලය දැකලා දැන් මගේ වර්තමාන පුහුණු කරසා මේ තාක් මගේ දුරට එන්න ශක්තියක් වුණ අනුර බණ්ඩාරස මට හම්බුනේ එදා තමයි අනුර බණ්ඩාරස කොහෙද එයා කොහෙද කියලා අනුර බණ්ඩාරස ඇවිල්ලා අඹගම මහවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන ගුරුවරයා එතුමා හම්බුනේ මට ඊට පස්සේ නුවර අස්කිරි ක්‍රීඩාංගණයේදී ඒ හැම්බෙල තමයි කිවි මාව දැකලා මං දුවනවා දැකලා මේ සුගත් වෙන්න අපිත් එකට මේ ට්‍රේනින් කරමු කියලා කතා කරේ ඊට පස්සේ තමයි එතුමා ගාවට ගිහින් ඇතර එතනින් ආපු ඒ ගමන තමයි මට මේ තාක් දුරට යන්න පුළුවන් වුණේ හරි සුගත් දැන් මේ අවස්ථාවේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා මේ සුගත්ගේ ආදරණීය අම්මා අම්මේ කියන්නකෝ අම්මගේ ඒ ලෝකයේම ජයගත්තු පුතා ගැන අපිට පොඩ්ඩක් විස්තර ටිකක් පුංචි කාලේ දඟකාර වැඩ එහෙම කරාද සුගත් දඟ වැඩ කරා කොහොමද අම්මා මේ සුගත් ළව ඉතාලම කුඩා කාලේ ඉඳලා මේ වැඩවලට යොමු කරගෙන ඒ අභියෝගයට මුහුණ දුන්නේ කොහොමද අම්මේ දැන් සුගත් ලෝක ශූරයෙක් වෙනවා දකින්නකොට අම්මට මොන වගේ හැඟීමක්ද ඇති උනේ මට ඉතින් හරි සතුටක් ඇති උනා දැන් මොනවාද අද සුගත් ගැන ආපෝ හැරලා බලනකොට අම්මට හිතෙන්නේ මං ඉතින් හරි සතුටින් ඉන්නවා ඉතින් පුතාගෙන උදම්පත් එකට මං ගත්තනේ කියන හදන් සතුටුයි හොඳයි අම්මේ බොහොම ස්තුතියි අද මේ සාකච්ඡාවට සම්බන්ධ වුණාට සුගත් මොකක්ද අම්මා ඔයගොල්ලන් ආදරෙන් බලාගත්තු රැක බලාගත්තු අම්මා ගැන මොන හරි කියන්න පුළුවන්ද අමතර යම ඇත්තට කියන්නේ අම්මා කියන්නේ ගොඩක් ධෛර්යමත් කාන්තාවක් මොකද මේ පුංචි කාලේ මට දැනුණා කියන්නේ තාත්තා නැතුව අපි ජීවත් කරන අම්මා මහන්සිනු විදිය ඒ මම හිතන්නේ හැබැයි අම්මගේ කියන්නේ ඒ තිබුණු ජවයේ ශක්තිය තමයි මම හිතන්නේ මගේ ජීවිතේටත් කියන්නේ මේ ක්‍රීඩා ජීවිතේට ලැබුණු විශාලම ශක්තිය ඒක තමයි මොකද අම්මා කාන්තාවක් වුණාට පුදුම ශක්තිවන්තයි හරිම ධෛර්යවන්තයි මම හිතන්නේ ඒ ධෛර්ය ශක්තිය තමයි මටත් ලැබුණේ ඉතින් ඒකෙන් තමයි මට මෙච්චර කියන්නේ දුර ගමනක් යන්න පුළුවන් වුණේ මොකද කවදාවත් කිසිම දෙයක් මගදී අතාරින්නවත් ඒ වගේ දෙයක් සිතුවිල්ල කවදාවත් ඇති වුණේ නැහැ මම හිතන්නේ අම්මා නිතරම කියන්නේ මාව දිරිමත් කරනවා අම්මා කියන්නේ මොන දේ කරන්න ගත්තත් කියන්නේ බැහැයි කියලා කිව්වොත් බැරි නෑ හැමදේම කරන්න පුළුවන් කියලා ඒ වගේ කියන්නේ පුදුමාකාර ධෛර්යමත් කිරීමක් අම්මා තුල තිබ්බා ඒ ශක්තියෙන් සහෝදරයන්ගේ අක්කගේ ඔව් ඇත්තටම කියන්නේ මගේ අයියලා තුන්දෙනායි අක්කයි හැමෝම කියන්නේ මේ පෞලි සියලුම දෙනා මම හිතන්නේ පුදුමාකාර සහයෝගයක් මට ලබා දුන්නා මේ කියන්නේ ක්‍රීඩා ජීවිතය පවනන්නේ මගේ පාසල අධ්‍යාපනය කටයුතු කරද්දිත් මම හිතන්නේ කියන්නේ මම පෞලේ බාලයා නිසා අනික් කටින් නොලබුණ හැම වරප්‍රසාදයක් මට ගෙදරින් ලැබුණා ඉතින් ඒ ශක්තියත් එක්ක තමයි මම හැමදේම ගොඩනගා ගත්තේ හොඳයි සුගත් තිලකරත්න මහත්මයාත් සමග අද අපි මේ සාකච්ඡාව කරන්නේ අපි කෙටි විරාමයකට ගිහිල්ලා නැවතත් මැදිරියට සම්බන්ධ වෙනවා සුගත් දැන් ඔයා කිව්වා දැන් අනුර බණ්ඩාර මහත්මයාගේ හමුවීම ගැන අනුර බණ්ඩාර මහත්මයාගේ හමුවීමත් එක්ක කොහොමද ඔයාගේ ජීවිතය වෙනස් වෙන්නේ ඇත්තට 1993 වසරේදී කොළඹ පැත්තේනවා දකුණු ආසියාතික තේරීම් තරගාවලිය මම ඒට මීට 400 සඳහා සහභාගී වෙනවා එහිදී මට පුළුවන් වෙනවා වසර 19ක් පැවතුණු වාර්තාවක් අලුත් කරමින් නව ශ්‍රී ලංකා වාර්තාව බෙහි කරන්න විමලදාස මහත්මයාගේ. එතන එතනින් තමයි මගේ ජාතික සහ ජාත්‍යන්තර ගමන ආරම්භ